බෞද්ධ ජන සමාජයේ තිබෙනා වූ වැරදි ආකල්පයක් නිවැරදි කර ගැනීම කියන කාරණාවට ඒ තමා බොහෝ දිනක හිතනවා අපි පංචශීලය ආරක්ෂා කරනවා මස් මාංශයන්ගෙන් බැහැර වෙලා සිල් සම්සිල් සමාදන් වෙලා භාවනා කරමින් ජීවිතය ගත කරනවා ඒ ජීවිතය ගත කරන්නා වූ අපි පන්සල් යන්නට අවශ්‍යතාවයක් නැහැ කියලා. එතකොට සිල් ආරක්ෂා කිරීමත් භාවනා කිරීමත් ඒ සියල්ලක්ම හරි. එයි අපි පන්සලට යන්නේ. පන්සල කියන එකයි නිර්මාණය වෙන්නේ. දැන් බොහෝ දෙනෙක් හිතනවා පන්සල කියන එකට අපි ගිහින ඉවර වෙලා පුංචි විසිට් එකක් වගේ දාලා ඇවිල්ලා ඉවරයිනේ. එහෙම සංකල්පයක් නෙමෙයි. අපි ජීවිතයේදී එදිනදා ජීවිතයේ පන්සල් රැක්කත් මස් මාංශයෙන් අපි වැළකීලා සිටියන් අපේ මානසික සුවතාවය කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට විහාරස්ථානයකට ගියාම පුජ්‍යලේකට ඇති වෙන ඒ මානසික සුවතාවය අපිට වෙන මොතනකින්වත් ලබන්න පුළුවන් කමක් නැහැ. එදිනදා ජීවිතයේ ඔබ ජීවත් වෙනවා. ඔබ ওই මොන දේ සිද්ධ කළත් ඔබ රැකියාවක් සිද්ධ කරනවා. ඒ වගේම වෙනත් කාර්යයන් නිහියදෙනවා. ඔබේ මනස දෙනි විහිස කරයි. ඒ විහිස කර මනස නිවන්න පුළුවන් තැන තමයි විහාරස්ථානය. තාමත්ම නිදහස් පරිසරයක ගොඩනැගුණු විහාරස්ථානය. ඒ වගේම අපට විවිධ පරිසරයන් තුළදී මේක ලබන්න පුළුවන්කම තිබෙනවා. ඒතකොට අපි මාසකට සැරයක් හරි විහාරස්ථානයකට පැමුණුනහම අපි මේ ආධ්‍යාත්මික ලෝකය සංවර්ධනය වෙනවා. විහාරයේ ඇතුළේ ක්ලේශ ධර්මතාවයන් නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ උන්වහන්සේ බුද්ධත්වයට පිට දුන්නා වූ බෝධිරාජාණන් වහන්සේගේ ශ්‍රාවකාවක් ඒ වගේ උන්වහන්සේගේ ශ්‍රී ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය රාජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් විහාරස්ථානයෙන් ගොඩනැගිලා තිබෙන්නේ එකයි. එතකොට අපි ඒව දකිනකොට මාසයක් තිස්සේ අපි කෙලෙස් සහිත ජන සමාජයක ජීවත් වෙනවා. අපි ගෙදර හිටියත් ක්ලේශතාවයන් පේනවා. අපි කැමති දේවල් තියෙනවා. අපි ආදරය කරන දේවල් තියෙනවා. අපි ලිංගතුම දේවල් තියෙනවා. අන්නේ ලිංගතු දේවල් ආදරය කරන දේවල් සියල්ලක්ම විහාරස්ථානයට වුණාට පස්සේ අපර දක්නට ලැබෙන්නේ නැහැ. අපි විහාරස්ථානයක කෙටි වේලාවක් නෙමෙයි දීර්ඝ වේලාවක්. දැන් බොහෝ වේලාවට බොහෝ දෙනා කැමිනු විරලා විනාඩි 5න් 10න් විහාරස්ථානයෙන් ආපසු ගමන් කරනවා. එතකොට විහාරස්ථානයේ පැමිණීමෙන් ලබන්නා වූ සුවය අපට ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එතකොට අපි ලබා ගන්නට නම් විහාරස්ථානයේට දීර්ඝ කාලයක් විහාරස්ථානයේ පැය දෙකකට වැඩි කාලයක් අපි විහාරස්ථානයේ රැඳී සිටිනවා. එතකොට පන්සලට අපි යන්න ඕනේ. එතකොට ජන සමාජයේ තවත් කාරණාවක් තියෙනවනේ අපි නිරාගමිකයි කියලා. එතකොට මේ නිරාගමිකයි කියනකොට ආගමකින් බැහැර වෙනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ආගමක් නෙමෙයි. ඇදහිලි විශ්වාසයක් නෙමෙයි. මේ ඇවිල්ලා ඉවර වෙලා බුද්ධ ධම්ම සංඝ මේ ගුණයන් සිහිපත් කරන්නේ. ඒ ගුණයන් සිහිපත් කරනකොට අපේ මනස සුවපත් භාවයට පත් වෙනවා. ඒ ඔබට මනස සුවපත් භාවයට පත් කරගන්නට විහාරස්ථානයකට සම්බන්ධ වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබට විවේකයක් ලැබෙන වෙලාවට එදිනෙදා ජීවිතයේ තිබෙනා වූ මේ වෙහෙස කර මනස යම් ප්‍රමාණයකට නිවා ගැනීම පිණිස විහාරස්ථානයකට පැමිණෙන්නටම ඕනේ. ඒක තමයි ඉතාමත්ම වැදගත් වෙන කාරණාව. ඒ නිසා බොහෝ දිනාගේ වැරදි මතයෙන් අපි බැහැර වෙලා ඉවර වෙලා අපි පස්පව් දසා කුසල් මේ වගේ වැළකීලා ඉන්නවා. අපි විහාරස්ථානයකට එහෙම නැත්නම් පන්සලකට යන්න ඕනේ නැහැ කියන මේ ඍණාත්මක වූ සංකල්පයෙන් බැහැරලා මොහොතක් ඔබ විහාරස්ථානයකට එන්න. ඒ විහාරස්ථානයකට ආවම ඔබට දැනෙන සුවය කොයි ආකාරයෙන්ද කියලා ඔබම අත්විඳින්න. සන්ධ්‍යා වේලාවක ඉර බැහැගෙන යන වේලාවක විහාරස්ථානයට ආවම ඔබට ලැබෙන සුවතාවය අප්‍රමාණයි. එනිසා ඒ සුවතාවය ලබන්නට ඔබට ඔබේ නිවසේ සිට හැකියාවක් නැහැ. ඒ හැකියාවක් නැහැ. ඒක අත්විඳින්නට ඕනේ. එනිසා තමයි අපේ විහෙර විහාරස්ථාන ගොඩනැගිලා තිබෙන්නේ. අපි අනුරාධපුරයට ගියාම, පොළොන්නරුවට ගියාම, මේ වගේ ස්ථානයන්ට ගියාම
තියෙන සුවතාවය ඔබට මොහොතක් හිතලා බලන්න නිවස තුල රැඳී සිටිනකොට ඔබට ලබා ගන්නට පුළුවන් ද කියන කාරණාව. කෙලෙස් දුරු කරන්නට අපිට විහාරස්ථානයක් උමනාවන්නේ නැහැ. නමුත් අපේ මානසික සුවතාවය අත්පත් කරගන්නට එවැනි ස්ථානයකට ගමන් කිරීම ඉතාමත් වැදගත් කියන කාරණාවයි අපි සිහිපත් කරන ලබන්නේ.